මගේ ඇගලි කපන්ට පැන්නවා. ඒවගේම හය පාරක් මම මරන්ඩ තැත්කරයි මරන්න පුළුවන් උගුල් ඔක්කොම ඇටෙව්වා. ම පළවීම මතක් කරන්න කැමති ජනතා විමුත්ත වරමුණේ ලාල් කාන්ත හිටපු මන්ත්‍රිතුමා ප්‍රකාශ කරනවා මැතිවරණ තිබෙන නැත්තං රගලයකට බහින්ඩ ජනතාවට එන්ඩ කියලා. ඉතාම කනගාටු එතුමාගේ ප්‍රකාශය ගැන 1989 මහමැතිවරණ තියෙන වෙලා විදී ජනතා විමුත්ත වරමුණ හැසුරුණේ ඡන්ද තියන්න එපයි කියලා. ඡන්ද පොලට යන පළවෙනි ඡන්දදායකයාගේ ඇඟිලි කපනවායි කිව්වා. මරනවායි කිව්වා. ඒ වගේම හැමතරම පෝස්ටර් ගහලා තිබුණා. මැතිවරණේ වළක්වන්න පාරවල් වල බෝක්කු කඩලා තිබුණා. ගස් පෙරලලා තිබුණා. සම්පූර්ණම මැතිවරණේ කඩක් අපල් කරන්න කටයුතු කරපු අය අද එදා මේ මහමැතිවරණේ. මහමැතිවරණ කියන්නේ ආණ්ඩුවක් වෙනස් කරන මැතිවරණේ. මේ පළාත් පාලන ගම් සභා ඡන්දේ වාගේ එකක් නෙමෙයි. දැන් මේ ගම් සභා ඡන්දේ පළාත් පාලන ඡන්දේ තියන්න කියලා අරගල කරන්න පාරට බහිනවා. ඉතාලම කනගාටුදායක තත්වයක්. මට මතකයි මම ඒ අවස්ථාවේදී ඡන්දේ දාන්න ගිහිල්ලා මගේ ඡන්දපොලට කලාවාසනේ අක්‍රමන්සිය කියන ඡන්දපොල මගේ ගමේ ඡන්දේ දාලා ආවයි කියලා මගේ ඇඟිලි කපන්න පැන්නුවා. ඒ වගේම හය පාරක් මම මරන්න තත් කරා. හය පාරම මම කොහොම හරි බේරුණා. පෙර පිනකට තමයි බේරුන්නේ. ඉතින් ඒ අය මේ විදිහට අද ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරනකොට, මැතිවරණය ගැන කතා කරනකොට, ජනතාවට පාරට වහින්න අරගල කරන්න කියනකොට අපිට ඉතාම මේක හාස්‍ය ජනක දෙයක් හැටියට තමයි අපි නම් දකින්නේ. නමුත් මැතිවරණ තිබිය යුතුයි. අපි කියන්නේ මැතිවරණ සදාකාලික කල් දාන්න කියලා. මම දැක්කා චරිතහෙරත් මහාචාර්ය චරිතහෙරත් මන්තුමා කියලා තිබ්බා අවුරුදු 4-5කට 5ක් යනවා කිසිම ඡන්දයක් තියන්නේ නැහැ කියලා. කිසිම ඡන්දයක් නොතියා ඉන්න බෑ. අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණේ තියන්න ඕන, ඊළඟට මහමැතිවරණේ තියන්න ඕන කාල වේලාවට. ඒකට කවුරුත් ඇඟිලි ගහන්න යන්නේ නැහැ. ජනාධිපතිවරණ මහමැතිවරණ කල් දානට අපිත් විරුද්ධ වෙනවා. ඒවා නිකන් බොරුවට සමාජගත කරන්න ජනතාව අවුස්සන්න කියන කතා. කෙසේ වෙතත් අපි දන්නවා මේ වෙලාවේ මැතිවරණයක් තියෙන එක ඉතාම අපහසු දෙයක්. විපක්ෂයක් හැටියට මැතිවරණයට අපි ලෑස්ති වෙලා ඉන්නේ. නමුත් ජනාධිපතිතුමා සහ රජය කියනවා මුදල් ප්‍රශ්න තියෙන නිසා මේ වෙලාවට ටිකක් අපි ඉඳිමු කියලා. අපි මාස දෙක තුනක් ඉඳලා ඡන්දෙකට යන්. ඒක කිසි ගැටලුවක් නැහැ. ඊළඟට තමයි අනිත් මහමැතිවරණයට යන්න ඕන. ඉතින් ඒ ක්‍රියාවලිය කෙරේ. දැන් අද ඇත්තටම මැතිවරණයක් ටිකක් කල් දාපු එකේ ඒ වාසි ජනතාවට ලැබිලා තියෙන්නේ. අද සෙල් ටික, ඒ වගේම ගෑස් ටික, පොහොර ටික දෙනවා. ඒ වගේම අද බඩු මිල අඩු වෙලා යනම මේවා මේ ඡන්දයක් තියලා අවුල් වුණා නම්, ඒ වගේම ඡන්දයකට කාලය ගත කරා නම්, ඒ මුදල් වියදම් කරා නම් අද මේ තියෙන தત્ත්වේ රටේ ඇති වෙන්නේ නැහැ. ඉතින් ප්‍රතිඵල ජනතාව අද බුද්ධි විඳිනවා. ඒ නිසා ජනතාව මං හිතන්නේ ඡන්ද තියන්න කියලා පාරට එන එක නැහැ. මේ වෙලාවේ ඡන්ද තියන්න එපායි කියලා නම් පාරට එයි. ඒක තමයි අද තියෙන සැබෑ தત્ත්වය. ඒක මං දන්නේ මේ විපක්ෂේ ඔය ඡන්ද இல்ல කෑ ගන්න අයට තේරෙනවද කියන එක ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වගේම සුනිල් හඳුන්නැත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කියනවා IMF යෝජනාවලිය ඉතාම දුෂ්ටම නරකම යෝජනාවලිය කියලා. IMF එක කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටවලා තියෙන්නේ ලෝකේ රටවල් විශාල ප්‍රමාණයක් එකතු වෙලා. ඒ සංවිධානය එකතු වෙලා. මොකද රටක් ආර්ථික වශයෙන් කඩාවැටුනම, ඒ වගේම රටක් රටේ ජනතාව අපහසුතාවයට පත් වුණාම ඒක ණය දෙන ආයතනයක්. දැන් හැම බැංකුවක්ම එහෙමයි. අපේ සාමාන්‍ය බැංකුව ගත්තම දේශීය බැංකුව ගිහිල්ලා කෙනෙක් ණය කියලා ගන්න ව්‍යාපාරයක් කරන්න, ඒ වගේම තමන්ගේ හදිසි අවශ්‍යතාවයකට තමයි ණය දෙන්නේ. ඕන බැංකුවක්, කුඩා බැංකුවක් වෙන්න පුළුවන්, ඊට වඩා ලොකු බැංකුවක් වෙන්න පුළුවන්. ජාත්‍යන්තර අරමුදලත් රටක් අපහසුතාවයට ආර්ථිකයේ වැටෙනකොට තමයි ඒ ණය මුදල සපයන්නේ, රට ගොඩ ගන්න. ඉතින් සුනිල් හඳුන්නැත්තේ මන්ත්‍රීතුමා කියන හැටියට ඒක දුෂ්ටව නෙවෙයි, නරකම නෙවෙයි. මේ කාලේ හැටියට හොඳම යෝජනාව තමයි, යෝජනාවලිය තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ IMF එකෙන් මේ රට ගොඩ ගන්න, රට සංවර්ධනය කරන්න. ඉතින් එහෙම නැත්නම් වෙන විකල්පයක් නැහැ. ඔය ජනතා විමුක්ති පෙරමුණ කෑ ගන්නවා, සජබී නායකයෝ කෑ ගන්නවා. ඒගොල්ලොත් කියන්නේ අපි ආපුවම IMF එක පාවිච්චි කරන්න මේ විදියට කියලා. ඒ කාටවත් ඕන වෙන හැටියට පාවිච්චි කරන්න බෑ. IMF එකේ තියෙන ප්‍රතිපත්තිය වැඩපිළිවෙලක්. ඒක මුළු ලෝකෙනම අදාළයි. ඒ ලෝකෙනම පොදුයි ඒක. ඉතින් ඒකවත් දන්නේ නැති අය තමයි IMF එක ගැන කතා කරන්න කියලා යන්න ඕන. ඊළඟට GLPRS හිටපු සභාපතිතුමා විපක්ෂයේ හිටපු ඇමතිතුමා, එතුමා කියනවා ලාභ ලබන ආයතන නැත්නම් රාජ්‍ය ආයතන පුද්ගලිකීකරණය කරනවා නම් ජනතා මතය ගොඩනගන්න ඕන කියලා. එතුමාට ඉතිහාසයේ අමතකයි. 2001 ඉඳන් 2004 වෙනකන් තිබුණ එදා ඉස්සත් ජාතික පක්ෂය ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් GLPRS ඇමතිතුමා. එදා පුද්ගලිකීකරණය කරනකොට ජනමතයකට ගියේ නැහැ. එතුමාට ඒක අමතක වුණාට මේ රටේ ජනතාව අපිට මතකයි. දැන් තමයි
පුද්ගලිකරණය කරනකොට ජනමතයක් අවශ්‍ය වෙලා තියෙන එතුමාට. ඒ කාලේ එතුමාට ඒක මතක නැහැ. ඒ වගේ සිව තේරුමක් නැතුව ඒ වගේම මේ පරිගැනීමේ චේතනාවෙන් එතුමා පොට වරද්දාගත්තට අපිට කරන්න දෙයක් නැහැ. නමුත් එතුමා කළ යුතු දේවලුත් නොකළ යුතු දේවලුත් කතා කළ යුතු දේවල් නොකළ යුතු දේවල් කතා කරනවා. එතුමාටම තේරෙන්නේ නැහැ මහාචාර්යවරයෙක් හැටියට අපි මේ පිළිබඳව ඉතාම කනගාටු වෙනවා. කෙසේ වෙතත් අද වෙනකොට මම ඉතාම සතුටු වෙනවා ගොවි ප්‍රදේශයක් නියෝජනය කරන මහජන නියෝජිතයෙක් හැටියට. අපිට වැරදුන තැන තමයි පොහොර සානාධාරය නැවැත්වීම. ඒක අද හරි පැත්තට හරවාගෙන යනවා. මේ වෙනකොට රජයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් මඩ පොහොර ටික නොමිලේ බෙදාගෙන යනවා අපේ ග්‍රාමීය ප්‍රදේශවලට ගෝ ජනතාව වෙනුවෙන් වීගාව සහ අනිකුත් වගාවන් සඳහා. ඊළඟට අද යූරියා මිටිය රුපියල් 20,000ට තිබුණ එක 11,000කට පුද්ගලික ඕනම ආයතනයකින් ගන්න පුළුවන් වෙනවා. රජයෙන් තවත් මේක අඩු කරන්න යනවා. ඒ වගේම මේ වෙනකොට අපිට රට අවශ්‍ය සාල් ප්‍රමාණය නිෂ්පාදනය කරන්න පුළුවන් තත්ත්වයක් රටේ ගොඩනැගිලා තියෙනවා. මේ වෙන යල් කන්නෙත් ඉතාම සාර්ථක කරන්න පුළුවන් වැයිපල හොඳට ලැබිලා තියෙනවා. මේ මාස් කන්න එනකොට මේ රටේ ආහාර හිගයක් ආයේ ඇති වෙන්නේ නැහැ. ඒක ඉතාම පැහැදිලි. ඒ වගේම අද එළවලු මිල බැහැලා තියෙනවා. ඒක පාරිභෝගිකයට ඉතාම හොඳයි. ඩොලර එක අඩු වෙලා තියෙන නිසා අද බඩු මිල අඩු වෙගෙන යනවා. සමහර අය කියනවා ඉන්න සිංහල අවුරුද්දට වහකණ්ඩ වෙන්නේ කියලා. වහකණ්ඩ වෙන්නේ නැහැ. එහෙනම් සිංහල අවුරුද්ද 2022 අවුරුද්දට වැඩිය ඉතාම හොඳ සිංහල අවුරුද්දක් පුත්තු විඳින්න අපේ රටේ ජනතාවට හැකි වෙනවා. ඉතින් මෙව්වා හොඳ පැත්තට යනකොට විපක්ෂයට ඉන්න බෑ කඩිගාය අල්ලනවා. ඉතින් විපක්ෂේ බලන්නේ මොනවා හරි එකක් අල්ලාගෙන ආණ්ඩුවට ගහන්න, ඒ වගේම අපේ පක්ෂයට පෝජන පෙරමුණට ගහන්න. ඒ නිසා අපි විශේෂයෙන්ම කියනවා ශ්‍රී ලංකා පෝජන පෙරමුණ හැටියට අපේ පක්ෂය දැන් වෙනකොට දිස්ත්‍රික් මට්ටමින්, ගම් මට්ටමින් සහ ප්‍රාදේශීය ගමේ ග්‍රාම සේවා වසමේ ඉඳන් සංවිධානය වෙනවා. අපි 2018 වෙනකොට පළාත් පාලන ඡන්දය ජයග්‍රහණය කරන්න අපි ඉස්සලාම ගමෙන් 20 දෙනා එකතු කරාගත්තා. 20ක් එකතු කරාන තමයි මේ සංවිධාන ගොඩනැගුවේ අපි. අපි ඊට එහෙම කරලා තමයි පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය කරේ, ජනාධිපතිවරණ ජයග්‍රහණය කරේ, පළාත් පාලන මේ මහ මැතිවරණ ජයග්‍රහණය කරේ. අපි ඒ ආකාරයෙන්ම ඊටත් වැඩිය මේ බැසිල් රාජපක්ෂ මහතුමාගේ නායකත්වය යටතේ ඉතාම හොඳ වැඩපිළිවෙලක් අපි අද ගමේ අරන් යනවා. පුගා දෙනෙක් කියනවා ගමට යන්න පෝජන පෙරමුණට පුළුවන් වුණාද කියලා අහනවා. කොහොට්ටුවට ගමට යන්න. ඔය කියන අයට කියනවා අපිත් එක්ක එන්න කියලා ගමට. එහෙම කිසිම වෙනසක් වෙලා නැහැ. ආර්ථිකයේ අර්බුදයක් රටේ ඇතිවීමට හේතුව මේ රටේ ජනතාව දන්නව, අනිත් අය උසිගැන් ගන්නවාට. අපි කවුරුත් දන්නවා කොවිඩ් වසංගතයේ ඒක පැත්තකින් ආවා. ඊළඟට යුක්‍රේන් සහ රුසියාවේ යුද්ධ නිසා එතන ආර්ථික වශයෙන් බරපතල වශයෙන් කඩාවැටුණා. හැමදාම කියන දෙයක් තමයි පොහොර ප්‍රශ්නේ අපි කරාගත්ත වැරද්දක්. ඒකත් මේකට බලපෑවා. නමුත් අද ඒ සියල්ලම ජනතාව දන්නවා මේ ලෝකයේ ආර්ථික අර්බුදයකට වැටලා තියෙන වෙලාවේ යම්කිසි හිටපු ජනාධිපතිතුමාගෙන් ඒ අපහසුතාවය පත් වුණාට ශ්‍රී ලංකා පොජන පෙරමුණවත් අපේ ආණ්ඩුවත් ඒ වැරද්ද කරේ නැහැ කියන එක ඉතාම පැහැදිලිව ජනතාව අවබෝධ කරගන්න. ශ්‍රී ලංකා පොජන පෙරමුණ කියන්නේ මේ රටේ තියෙන ප්‍රගතිශීලී පක්ෂය, එකම පක්ෂය, මැදමාවතී යන පක්ෂය. ඒ පක්ෂය ආරක්ෂා කරන්න නැති කරන්න මේ රටේ ජනතාව ලෑස්ති වෙන්නේ නැහැ. ඒගොල්ලොන්ට වෙන විකල්පයක් නැහැ. අපි දන්නවා එකම විකල්පේ තියෙන්නේ අපේ අය කියලා කෑ ගැහුවත්, තව එක එක අය කොත්තර කෑ ගැහුවත් ජනතාවගේ හදවතේ තියෙන පක්ෂයක් හැටියට ඊළඟ වෙන සියලුම මැතිවරණ අපි ජයග්‍රහණය කරනවායි කියන එක මම විමේ ඉඳගෙන ජනතාවත් එක්ක කටයුතු කරන මහජන නියෝජිතයෙක් හැටියට මම ප්‍රකාශ කරන්න කැමතියි.